සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරි වලේබඩ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තලය වෙත. හොරෝපතාන දේවකන්නලව්වෙන් තවත් අයකු මරුට. ගුරු පරපුර දැනුමෙන් යාවත්කාලීන වී යුතු බව ජනපති පවසයි. ළඟම පාසල හොඳම පාසල ගොඩනැගිලි 500ක් සිසු අයිතියට. නිදහස් ලංකාවේ වැඩියෙන්ම අධ්‍යාපනය සෞඛ්‍යයට මුදල් ආයෝජන කළා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා මං ආඩම්බරයෙන් කියන්න කැමතියි. අපේක්ෂකයින් 17ක් ජනපතිවරණ සටනේ. පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම. දහස් ගණනකට බලපෑම් කළ ෆෙක්සයි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කළ ව්‍යාපෘති 500ක් අද විවෘත කෙරුණා. ව්‍යාපෘතිය ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 65,000ක්. රුපියල් මිලියන 10,000ක වියදමින් නිදි කළ පාසල් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් රැසක් විවෘත කිරීමේ තුන්වන අදියරේ ජාතික උත්සවය කහතුඩුව වෙනිවැල්කුල කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. එම විද්‍යාල පරිශ්‍රයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිදි කළ ශිෂ්‍යෝදයා අධ්‍යාපන ගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 360ක්. මීට අදාළ ශ්‍රවණාගාරය සහ දේශන ශාලාවද විවෘත වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සමරු පලකේ විවෘත කළ අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ශ්‍රවණාගාර වේදිකාව මත තම දක්ෂතා එළිදැක්වුවා. මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවන ආකාරය නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. විශේෂ පුහුණුවක් සහිත ගුරුවරුන් මෙම පාසල සඳහා අනුයුක්ත කිරීමට රජය මේ වන විටත් පියවරගෙන තිබෙනවා. පින් අනතුරුව මෙම දරුවන්ගේ කායික සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදි කළ ජල සම්භාහන තටාකේ නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ යටතේ වෘත්තීය ප්‍රවේශය සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ඉදි කිරීමට මුල් කළ තැබීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 100 දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. කිසි දරුවෙක් අත් නොහරින අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක සංකල්පය අපි සංකේතවත්ම ක්‍රියා කළා. මේ අධ්‍යාපන ක්‍රමයට සියලු දෙනාම ඇතුළත් කිරීමේ ව්‍යායාමය රටට පෙන්වුවා. විශේෂ අධ්‍යාපන උවමනාකන් තිබුණ දරුවන්ට එහෙම අවස්ථා තිබුණ නෑ. ගිහි පමණක් නෙමෙයි අපේ පැවිදි ශිෂ්‍යයන්ව පිරිවෙන් අධ්‍යාපනයත් ඇතුල් කරා. ඒ භෞතික පහසුකම් සමග මම කිව්වේ ගුරුවරු ඉන්න ඕනෑ, පුහුණු කරපු ගුරුවරු. නුපුහුණු ගුරුවරින්ට බෑ. පැයක් බස් රථයක් ධාවනය කරන්න විශේෂ බලපත්‍රයක් ඕන නම් අවුරුදු 13ක් පන්ති කාමරයක් ගෙනියන එකට බලපත්‍ර නැතුව කොහොමද කරන්නේ? මේ සියල්ලම කරන්නේ මේ රටේ අනාගත පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කියලා මං කියන්න කැමතියි. 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන උබලයි. රට ජාතිය බේරගන්නවා කියලා 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රම දීලා වැඩන්නේ. පාසල් අධ්‍යාපනයේ රාමුවේ යොදවලා ඉවරයි. නීතිය ඉදිරිපත් කරනවා ඊළඟ අවුරුදු 10 මේක ඉදිරියට ගෙනියනවා නම් හොඳම අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ ඇති වෙනවා කියලා මම කියන්න කැමතියි. මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කරේ මේ ආණ්ඩුව යටතේ. අපි පීඨ 21ක් ආරම්භ කළා තියෙනවා. නිදහස් ලංකාවේ වැඩියෙන්ම අධ්‍යාපනය සෞඛ්‍යයට මුදල් ආයෝජනය කළා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා මං ආඩම්බරයෙන් කියන්න කැමතියි. හැම තැනම ආපු ප්‍රශ්නයක් තමයි පොල්ලැතු සෙවිලි තහඩු කරපු පාසල් ඉතාම දුර්වල මට්ටමේ තියෙනවා, මේවට පිළියම් දෙන්න කියලා. අද මේ 500 විවෘත කරපුවම තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් මේ රටේ මේ ව්‍යාපෘති අර්ථයේ අපේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන්ට දායාද කරන්න නියමිතව තිබෙනවා. මේවා මාකට් කරන්න යොදපු කාලය සහ වියදම මදිද කියලා අපිට හිතෙනවා. අපි මේ මෑතක ඉඳලා තමයි පොඩ්ඩක් හරි මේවා කරන බව රටේ ජනතාවට දැනු දුන්නේ. නමුත් තමුන්නාසර රට පුරා ගියෝ තමුන්නාසරට බලා ගන්න පුළුවන් වෙයි අපි කොතරම් වැඩ කොටසක් මේ පාසල් පද්ධති තුළ ඉෂ්ට කරලා තියෙනවද කියලා. අධ්‍යාපනය කියන්නේ භෞතික මානව සම්පත පමණක් නෙමෙයි,
මාධ්‍යමේ ඒ වගේම අපි ඒ මාන සම්පත් තුළ ක්‍රීඩාවට අපි මූලිකත්වය දෙන්න ඕනේ කියලා කල්පනා කරා. කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි කියලා නැත්නම් අනිවාර්ය කරලා අපි චක්‍රලේඛන යවන්න ලැබුවා. ගරු අගමැතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබතුමා මේ වැඩ කටයුතු කරන්න අපිට දුන්න ධෛර්ය පිළිබඳව අපි දැක්ක දෙයක් තමයි ඔබතුමා ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා වෙනුවට ගැලරියේ අප්පුඩි ගහන්න, විසිල් ගහන්න, ගැලරිය සතුට කරන්න තීන්දු තීරණ ගන්නවා වෙනුවට අනාගතයට යන්න පුළුවන් දේවල් තමයි ඔබතුමා හැමදාම කරේ. ජාතික තරුණ සභාව ගත්තත්, විද්‍යාපීඨ ගත්තත් මේ සෑම දෙයක්ම එවැනි දේවල්. අද මේ ඔබතුමා කරන්නෙත් ඒ ආකාරයෙන්ම දෙයක්. මීට පෙරත් ගරු අමාත්‍යතුමන්ටත් අනිකුත් නිලධාරීන්ටත් උපදෙස් ලබා දෙනවා. ගොඩනැගිලි හැදුවාට වැඩිය මේන් ලබා දෙන දැනුම, ඒ කුසලතාවය පුහුණුව වැඩි කරන්න තවදුරටත් ඒ අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න කියලා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. අනාගතය වෙනුවෙන් හැමදාම වර්තමානයේ වැඩ කරන නායකයෙක් තමයි ඔබතුමා. ඉතින් අපිට අද හුඟක් දේවල් නොතේරෙන්න පුළුවන් මේ කරන දේවල් වල වටිනාකම. හැබැයි අනාගතයේදී ඒ වටිනාකම අපිට වැඩි වැඩියෙන් දැනේවි. විප්ලවී අධ්‍යාපන සංවර්ධනයේ තවත් එක් පියවරක් ලෙස රුපියල් මිලියන 10000ක වියදමින් ඉදිකළ පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනකදී සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. රුපියල් මිලියන 80ක වියදමින් මල්වාන අල්මුබාරක් ජාතික පාසලේ ඉදිකළ තාක්ෂණික විද්‍යාපීඨය සිසු අයිතියට පත් කෙරුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. යාපනයේ දිස්ත්‍රික්කයේ හින්දු බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල රාජ්‍ය මාත්‍ය විජය කලා මහේශ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. බේරුවල අල් හුමයිසරා ජාතික පාසලේ ඉදිකළ පුස්තකාල ගොඩනැගිල්ල හා මැණික් කෞතුකාගාරය විවෘත කෙරුණා. එක්සත් ජාතික පක්ෂ බේරුවල ප්‍රධාන සංවිධායක ඉෆ්තිකාර් ජමීල්, විදුහල්පති එම් ආර් රිස්ක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. අක්මීමන වලහන්තුව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අතින්. නවීන පහසුකම් වලින් සමන්විතවයි මෙය ඉදිකර තිබෙන්නේ. වැයකළ මුදල රුපියල් ලක්ෂ 200ක්. ගාල්ල බද්දේකම තල්ගම්පල ධර්මාලංකාර මහාවිද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 100ක මුදලක් මේ සඳහා වැය කෙරුණා. බදුල්ල සරස්වති ජාතික පාසලේ නව දන්ත සෞඛ්‍ය ඒකකය සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් නවීන අංග රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 900ක්. මීට අමතරව පුදුකුඩිරුප්පු, කිලණොච්චිය, වවුනියාව, මන්නාරම හා මුලතිව් වැතුළු ප්‍රදේශ රැසක පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කෙරුණා. ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ උතුරුමැද පළාත් උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රධානෝත්සවය අමතමින්. උතුරුමැද පළාත් උපාධිධාරී ගුරුපත්වීම් ප්‍රධානෝත්සවය අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාකාරයේදී. එහිදී පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාත්‍ය ගුරුවරුන් 428 දෙනෙකු, දෙමළ මාත්‍ය ගුරුවරුන් 100 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු පත්වීම් ලිපි ලබා ගත්තා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ යහපත් පරපුරක් ගොඩනැගීමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි. උපදේශ බලාගෙන ඉන්න පුංචි දරුවෝ ඔවුන්ගේ අනාගතයේ තිබෙන්නේ ඔබ අතේ. ඔවුන්ට හොඳ නාදරය කරන්න. ඔබේ පාසල් ජීවිතයේදීත් ඔබට මතක ඇති සමහර විට පන්ති භාර ගුරුතුමා පන්තියේ කොටසකට වඩා ආදරය කළා. කොටසක් දිහා නොසලකා හැරියා. සමහර දරුවෝ ළඟට අරන් හොඳට හිනාවලා කතා කළා. සමහර අයගේ මූණ දිහාවත් බැලුවේ නැහැ. ඒ අත්දැකීම ඔබටත් ඇති. ඒ අත්දැකීම තුළ ඔබ කොතෙක් වේදනාවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමත් එක්ක අලුත් ලෝකය හඳුනගෙන ඉදිරියට යන්නට ඕනේ. ඒක නිසා අලුත් අධ්‍යාපන ක්‍රම තාක්ෂණික ලෝකේ අලුතෙන් සිතන දෙමව්පියෝ අලුත් විදියට මේ සමාජයත් එක්ක තමයි ඔබට වැඩ කරන්න තියෙන්නේ. ආධ්‍යාත්මික බලෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකට එක්ව සිටියදී අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කළ පිරිසෙන් තවත් අයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සමග සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියා.
අනුරාධපුර හොරවපතන මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 18 දෙනෙකු රෝහල් ගත කෙරුණා. ඒ අතර සිටි කලාවැව විජිතපුර පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුද අද අලුයම ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් ඊයේ ප්‍රචාරය වීමත් සමග මෙහි සංවිධායකයින් බව කියන පුද්ගලයින් අප වෙත දුරකථන නැමැතුම් මගින් චෝදනා එල්ල කළා. කෙසේ වෙතත් පොදු විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කිසියම් රෝගියෙකු සුවකර පෙන්වීමේ අභියෝගය බහරගන්නේද යන්න අප කළ විමසීමට මේ දක්වා ප්‍රතිචාර ලැබී නැහැ. අප තවදුරටත් ඔවුන්ට අභියෝග කරන්නේ මෙවැනි අසාමාන්‍ය බලයක් ඇත්නම් ලබන 13 වන පෝදා ITN ඔස්සේ විකාශය කෙරෙන නොපෙනෙන ලෝකයේ වැඩසටහනට පැමිණ අසනීප වූ රෝගීන් සුවකර පෙන්වන ලෙසයි. අපේක්ෂකින් 17 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ සඳහා ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නේයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 14ක් ලිඛිතවද තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකව සහ එක් ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ දිනය මේ දක්වා නිශ්චිතව තීරණය කර නොමැති අතර නාම යෝජනා නිකුත් කළ දිනයේ සිට දින 16ත් 21ත් අතර කාලය තුලදී නාම යෝජනා සඳහා ඇප තැන්පත් කිරීමට අවස්ථාව හිමිවනවා. නාම යෝජනා බහර ගන්නා දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුලදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි මැතිවරණ නීතියේ සඳහන් වන්නේ. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මාධ්‍ය ආයතන ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක් අද කොමිසම් සභා කාර්යාලයේදී පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ ජනාධිපතිවරණයට භාවිතා කරන්නේ අපි 2018 ඡන්දෙමි නාමලේඛන. 2019 ඡන්දෙමි නාමලේඛනේ අපි සකස් කරමින් යනවා. එම නාමලේඛනේ සහතික කරාට එන්නේ මේ අවුරුද්දේ උනාට අපට ඒක ජනාධිපතිවරණයට භාවිතා කරන්නට බැරි වෙනවා. මොකද ජනාධිපතිවරණය අපි පැවැත්විය හැකි අවසාන දිනය දෙසැම්බර් 7 දිනේ නිසා. දැනට ඡන්දෙමි නාමලේඛනේ 2018 1,59,92,000 වගේ ඡන්දෙමියන් ගාණක් ලියාපදිංචි වෙලා තිනවා. අලුත් ඡන්ද දායකයන් 1,02,000ක් පමණ මේ ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. 18 සම්පූර්ණ වීම නිසා ඒකම අපට නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න පුළුවන් අන්තිම දිනේ තමයි ඔක්තෝබර් මාසේ 15 වගේ දිනයක්. ඒ කියන්නේ සැප්තැම්බර් 16ත් නොවැම්බර් 15ත් අතර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන දිනයක මේක නිකුත් වෙනවා. තවම ඒ දිනය කොමිෂන් සභාව තීරණය කරලා නැහැ. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් ITN පුවත් සමගින්. ශ්‍රී ලංකිකයින්ට සෞදි අරාබිය තුළ රැකී අවස්ථා පුළුල් කරන ලෙස සහ දක්ෂ පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. සෞදි අරාබි පාර්ලිමේන්තුවේ කථානායක අබ්දුල්ලා බින් මොහමඩ් බින් ඉබ්‍රහිම් අල් ෂේක් මහතා සමග පැවති හමුවකදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම හමුව පැවැත්වුණේ පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේදී. ශ්‍රී ලංකික ශ්‍රමිකයන් 136,000කට වැඩි පිරිසක් සෞදි අරාබියේ සේවය නිරතව සිටිනවා. 2016 වසර සමග සසඳන විට එය 60,000ක පමණ අඩුවීමක් බවයි කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ. සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී මේ යන ශ්‍රී ලංකිකයන් පිළිබඳහා ඊට හේතු සොයා බලන ලෙස කරු ජයසූරිය මහතා සෞදි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. මෙරට ආයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවද අල් ෂේක් මහතා ප්‍රකාශ කළා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රවුෆ් හකිම් වෙන මහතුරු ඇතුළු කිහිප දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිටියා. කර්මාන්තපුර ඉදිකරමින් රටපුරා කර්මාන්ත පුබුදුවක් ඇති කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යාපනය වලිකාමම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. වලිකාමම් නැගෙනහිර ඌරෙලු ප්‍රදේශයේ ඉදිකළ පොප්කනේ ග්‍රාමම් උදාකම්මානය අමාත්‍ය වලිකාමම් මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 274 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 19කින් යුත් උදාකම්මාන ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 173,000ක්. පිරිසිදු පානීය ජලය, ප්‍රවේශ මාර්ග, විදුලිය ඇතුළු සියලු පහසුකම් වලින් ගම්මාන සමන්විතයි.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්ද මෙම උත්සවයට එක්ව සිටියා. හැම වෙලාවෙම හිතන්නේ කොහොමද උතුරු පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය අපි වර්ධනය කරවන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළුව ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා උතුරු පළාතේ හැම උපතිසාපති කොට්ටාසයක කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. කර්මාන්ත ශාලා බිහි කරලා රැකී රක්ෂා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මේ 332ම ක්‍රියාත්මක කරලා රටේම කර්මාන්ත පුබුදුවක් ඇති කරනකොට දළ දේශීය නිෂ්පාදයට මේට වැඩිය වැඩි දායකත්වයක් ලබා දෙන්නට උතුරු පළාතට හැකියාව ලැබෙනවා. උතුරු පළාතේ රටේ සෙසු ප්‍රදේශවල උපදිසාපති කොට්ටාස මට්ටමින් කර්මාන්ත පුරවරවල් ආරම්භ කිරීමේ ඒ පූර්ණ වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ප්‍රවීණ සාහිත්‍යවේදී සමන් අතවුද හෙට්ටි මහතා රචනා කළ සොඳුරු සැරිසර රම්‍ය සාගරයේ දිගේ කෘතිය පිළිබඳ කතිකාවක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතායි. සොඳුරු සැරිසර රම්‍ය සාගරයේ දිගේ චාරිකාලංකාරය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට ජපානය පිළිබඳ වැඩි අවබෝධයක් ලැබෙන බව ධම්මික ගංගානාත් දිසානායක මහතා ප්‍රකාශ කළා. චාරිකාලංකාර ලේඛකයින් මුහුණ දෙන අභියෝග ජය ගනිමින් අතවුද හෙට්ටි මහතා කෘතිය රචනා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සාමාන්‍ය සංචාරක ලේඛන ක්‍රමවේදයෙන් බැහැරව නිර්මාණාත්මක හා නාටකීය ස්වරූපයකින් මෙම කෘතිය ඉදිරිපත් කර තිබෙනවා. අස්කා විදේශීය සංස්කෘතික හුමාරුවේ සභාපතිනි ගෙන්සෙයි ඉතෝ මහත්මිය ප්‍රකාශ කළේ මෙම කෘතිය ජපන් වසට පරිවර්තනය කිරීම පිළිබඳව අතවුද හෙට්ටි මහතාගේ අවධානය යොමු විය යුතු බවයි. විදේශයක සිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළේයයි කියන දැනට සිරදඬුවම් නියම විසිරින පාතාල සමාජික කංජිපානේ ඉම්රාන් නැමැත්තා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගයේ නිකුත් කළේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කළුතර අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා. පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ව කෙසෙල්වත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයකුත් සමග ජනවාරි 7 වෙනි දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබුණා. එම සැකකරුව හෙරෝයින් සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම වැටලීම සිදු කරපු කොළඹ මධ්‍යම දූෂණ වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිව කටයුතු කරන පොලිස් පරීක්ෂක නිෂාන් පැතුම් කුමාර නැමැති නිලධාරියා වෙත කංජිපාණි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් ඩුබාහි සිටිමින් දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. මේ පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන සිදු කර තිබුණා. ඔහු එලෙස මරණ තර්ජන සිදු කර තිබුණේ මේ පොලිස් පරීක්ෂකවරයා විසින් මේ හෙරෝයින් සමග මේ අදාළ සැකකරුව අත්අඩංගුවට ගැනීම හේතු වෙනුයි. කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන්ගේ කරුණු දැක්වීම මත මේ හඬපට රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමටත් ගරු අධිකරණය නියෝගයක් ලබා දුන්නා. මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපාණි ඉම්රාන් නැමැති මේ සංවිධානාත්මක අපරාධකරු මේ සිද්ධියේ සැකකරුව සැප්තැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරනු ලැබුවා. හැකි විගස මේ විමර්ශනය අවසන් කර විමර්ශන උද්ෘතයන් ගරු නීතිපතිතුමා වෙත යොමු කිරීමටයි කොළඹ අපරාධ කොට්ටාසය බලාපොරොත්තු වෙන්නේ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ශාස්ත්‍රය තුළ පසුගිය වසර 4 විශාල පරිවර්තනයක් සිදු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මෙතෙක් සිදු කළ හා එහි ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වෘත්තීය පුහුණු අධිකාරිය නයිට් ආයතනය සහ අපේ කාර්මික විද්‍යාල පද්ධතිය ඒවැය දෙන ප්‍රධාන පෙළේ NVQ පාඨමාලා සහිත අධ්‍යාපනය අපේ රටේ තරුණ දූදරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමේ තීන්දුව ගත්තේ 2015 බලයටපත් මේ රජය. ජර්මාන ජන රජයෙන් ලැබිච්ච යුරෝ මිලියන 8.4ක ප්‍රදානයකින් කිලිනොච්චි ජර්මන් ටෙක් එක හදන්න පුළුවන්කම ලැබුණා. කටුබැද්දේ ජර්මන් ටෙක් ආයතනය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන ඉවරලා යන්ත්‍ර සූත්‍ර සහිතව ඒ අලුත් පාඨමාලාවත් එක්ක දියුණු කරලා තිබෙනවා. රුපියල් මිලියන 1539ක ආයෝජනයකින් ඔරුගොඩවත්තේ මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ශිෂ්‍ය අතරට පත් කළා. කොච්චවේලි සහ අහංගම ඉතා ඉහළ ගණයේ හෝටල් පාසල් 2ක් සිසු අයිතියට පත් කළා.
ආනමඩුවේ දෙවන්ත කාර්මික විද්‍යාලය දැන් ඉදිවෙමින් තිබෙනවා. කොරියානු ආධාරයක් ඇරෙති රුපියල් මිලියන 481ක සහනනය ව්‍යාපෘතියක් යටතේ උපාධිය මට්ටමට ඉගෙන ගන්නට අවශ්‍යයි නම් ඒ වෙනුවෙන් අපි විශ්වවිද්‍යාලයක් හදලා තියෙනවා යුනිවෝටෙක් විශ්වවිද්‍යාලය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැසූ ප්‍රශ්නවලටද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පිළිතුරු ලබා දුන්නා. පවුලක අයියා මල්ලි පුතාලා බාප්පලා නැන්දලා මාමලා පුංචි අම්මලා මස්සිනාලා ඔක්කොම එකතු වෙලා වලව්වේ කෑම මේස වටේට එකතු වෙලා අපේක්ෂකයා තෝරගන්න එක හරි ලේසි වැඩක්. ඒතර මේ පවුලේ පක්ෂය පවුලේ අපේක්ෂකයා කවුද කියලා තීන්දුව අරගත්ත හරිම ලේසි. නමුත් මේ ජනරජවාදය ගරු කරන පවුල්වාදය ප්‍රතික්ෂේප කරන වැඩව සම්මාදයේ ප්‍රතික්ෂේප කරන රාජ ආණ්ඩුවාදයේ ප්‍රතික්ෂේප කරන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට එහෙම සරලව තීන්දුව ගන්න බෑ. දැන් සන්ධානේ හදලා ඉවරයි. සන්ධානේ අනිත් පක්ෂ එකඟ වෙලා තිබෙනවා. ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා ඉදිරිපත් කළ සන්ධානෙට අරන් ඉන්න. දැන් මද විරාමයක්. ක්‍රීඩා පුවත් එක් දින තරඟ තුනකට සහ 20/20 තරඟ තුනකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මාස අගදී පකිස්තානයේ බලාපිටත්ව යාමට නියමිතයි. එහෙත් ඒ සඳහා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකින් තව මත්සිය කැමැත්ත පළ කර නොමැති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකීන් සහ ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාවක් ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. පාකිස්තාන තරග සංචාරය පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කර ඇත්තේ. මොනවද ඇත්තට සාකච්ඡාවේදී මේ කිව්වේ ඇත්ත? නෑ, ආරක්ෂාව ගැන තමයි කිව්වේ. බලමු ඉතින් සිලෙක්ට් වුණොත් මොනවද කරන්න කියලා අපි තාම මොකුත් ඩිසයිඩ් කරලා නැහැ. ඔබට එක්කෙනෙක් එකඟද ආරක්ෂාව තියෙන ආරක්ෂාව ප්‍රමාණවත් කියලා හිතනවද? නෑ, අපිට ෆුල් පෙන්නවා ඒ ආරක්ෂාව වෙන විදිහ. ඉතින් ඔක්කොම ඒ පෙන්නවා. ඔබලා හිතනවද මේ පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සුවදායකයි කියලා සංචාරය කරන දර? මට හිතනවා මේකළු කියපු විදියට ගොඩ ලොකු සිකියුරිටි එකක් තිබෙනවා කියලා හිතනවා. මීටින් එක තිබුණා, අපිට ආරක්ෂිත තත්ත්වය ගැන කිව්වා. ඉතින් අපි තාම තීරණය කළා නැහැ මොකද්ද කරන්න කියලා. කෙසේ වෙතත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ලසිත් මාලිංග මෙම තරග සංචාරය සඳහා සිය අකමැත්ත පළ කර ඇති බවයි. ලසිත් මාලිංග අද පැවති සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්. අද සාකච්ඡාවේදී පාකිස්තානයේ යෑමට තීරණයක් අරන් තිබ්බද? කොහොම කද කතා වුණේ ගැන? මොන සාකච්ඡාවේද අහන්නේ? පාකිස්තාන ගමන පිළිබඳව ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා කියලා තමයි කිව්වේ. කවුද කිව්වේ? දැන් එළියට පැමිණි ක්‍රීඩකයෝ කිව්වා ඒ ගැන පිළිබඳ සාකච්ඡා කරා කියලා. කවුද කියපු ක්‍රීඩකයා කියන්නකො? පාකිස්තාන සම්බන්ධයෙන් සාකච්ඡා කරා කියලා. දැන් එතකොට මොකද්ද කරේ ඇතුලේ? ඉතින් ඔයගොල්ලෝ ඒක නෝකර දන්නේ නැතුවනේ අහන්නේ අපි. ඔගොල්ලෝ දන්නවනම් මෙන්න මෙයා කිව්වා කියලා අහන්න ඕනේ. මොකද ඇත්තට මේ දර සිදුවුනේ ඇත්තට? නෑ, කණ්ඩායමේ ක්‍රීඩකයන් අපි තරඟවලියක් අවසන් කරලා ආවේ. ඉතින් ඒකට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියන් අපිව හම් වෙන්න ඕනේ කියලා තිබ්බා. ඉතින් ඒකට අපේ ටෙස්ට් කණ්ඩායමෙත් වන්ඩේ කණ්ඩායමේ ක්‍රීඩා කරපු ඉඩනුත් ඒක T20 ක්‍රීඩක ඔක්කොම අද ආවේ හම් වෙන්නේ ඒගොල්ලොන්ව. දැන් ඊට අමතරව දෙයක් කතා වුණ නැද්ද මේ පිළිබඳ? ඊට අමතරව දෙයක් කියන්නේ ක්‍රිකට් ආයතනය ගන්න ඉදිරියේදී ක්‍රිකට් දිනු කරන්න ගන්න දේවල් තමයි කතා කරේ. ඉතින් පාකිස්තාන් සංචාරයට ඔබ එකතු වෙනවද? පාකිස්තාන් සංචාරය තාම අපිට කතා කරලා නැහැ. මොකද ඒක මේ මාසේ අන්තිම හරි තියෙන්නේ. ඉතින් තේරින් කමිටුව කණ්ඩායම තෝරන්න පටන් ගත්තම තමයි ඒක අපෙන් අහන්නේ. ඉතින් ඒ අහන වෙලාවට බලන්න ඕනේ අපි ගන්න මොකද ඩිසිෂන් එක කියන එක. පසුගියදා ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ පාකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවමත් දෙගිඩියාවෙන් පසුවන බවයි. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තරගයක් සඳහා පමණක් 2017 වසරේදී පාකිස්තානයේ සංචාරයේ නිරත වුණා. කෙසේ වෙතත් පාකිස්තානු රජය සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක් ලබා දෙන බවයි. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. අප මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk